බලාපොරොත්තුව අපේ තේමාව. බලාපොරොත්තුව කියලා කියන්නේ අකුරු කිහිපයකින් හදපු ලස්සන වචනයක් නෙමෙයි කියලා ඔබ මම දන්නවා. බලාපොරොත්තුව කියන්නේ මහා ආදරණීය අත්දැකීමක්. ඇත්තටම බලාපොරොත්තුව කියලා කියන්නේ උල්පතක්. බලාපොරොත්තුවෙන් ඇදහිල්ල බිහි වෙනවා, විශ්වාසය ගලනවා. බලාපොරොත්තුවෙන් ඇතිවෙන ඇදහිල්ලෙන් හා විශ්වාසයෙන් මහා ප්‍රේමයක් උපදිනවා. එනිසා තමයි බලාපොරොත්තුව, ඇදහිල්ල සහ ප්‍රේමය කියන ත්‍රිවිධ දේව ධර්මතාවයන් අපේ ජීවිතයට බද්ධ වෙලා තියෙන්නේ. එවැනි ලස්සන ගමනක් යන්නට නම් ඔබ ප්‍රේමාන්විත වෙන්න නම් ඇදහිල්ල ඕනේ. ඇදහිල්ලක් ඕනේ නම් බලාපොරොත්තුවක් ඕනේ. එනිසා තමයි බලාපොරොත්තුව පළමු පියවර වෙන්නේ මේ ලස්සන ගමනේ. එවැනි භාවනාවක් කරමින් ඉන්න ඔබට මට අපි චරිත දෙකක් අරගෙන පුංචි ගනුදෙනුවක් කරන්නට යනවා. ඒ චරිත දෙක ඇතුලේ මේ බලාපොරොත්තුව කියන අත්දැකීම එහාට මෙහාට හුවමාරු කර කර ඔබේ ජීවිතේ, මගේ ජීවිතේ කුමන බලාපොරොත්තුවක් ඔබ මම අයිති කරගත යුතුද කියලයි අපි මේ භාවනා කරන්නට යන්නේ. අද ඒ ගමනේ තව ලස්සන චරිත දෙකක්. එක චරිතයක් පුරාණ කිවිසුමෙන්, අනිත් චරිතය නව කිවිසුමෙන්. ගැහැණු දෙන්නෙක්. ඔව්, පිරිමින්ටත් වඩා ගොඩාක් බලාපොරොත්තු තියෙන්නේ ගැහැණු අයටනේ. එනිසා අපි තීරණය කෙරුවා මේ ලස්සන චරිත දෙක අරගෙන බලාපොරොත්තු ගැන භාවනා කරන්න. කවුද මේ දෙන්නා? පුරාණ ගිවිසුමේ පළමු ගැහැණිය ඒව, නව ගිවිසුමේ දේවමෑනියන්. ඒව සහ දේවමෑනියෝ මරියාවන් අතර මේ ගැඹුරු ආධ්‍යාත්මික භාවනාව අපි කරන්නට යන්නේ ඒ දෙන්නගේ ජීවිතයට බලාපොරොත්තුව කියන දේ බලපාපු හැටි. මිනිහෙකුට පුළුවන්ද, ගැහැණියෙකුට පුළුවන්ද බලාපොරොත්තුවක් නැතුව ජීවත් වෙන්න? බැහැ. මේ ලෝකේ කිසිම කෙනෙකුට බැහැ බලාපොරොත්තුවක් නැතුව ජීවත් වෙන්න. එනිසා තමයි බලාපොරොත්තු නැති වෙන මිනිස්සු ඒ මොහොතේම මරණය හොයාගෙන යන්නේ. ධ්‍යාපර සහෝදර සහෝදරියනි, ඒවට බලාපොරොත්තුවක් තිබුණා. මරියාවන්ටත් බලාපොරොත්තුවක් තිබුණා. බලාපොරොත්තුව කියලා කියන්නේ මේ ඇහැට පේන දෙයක් නෙමෙයිනේ. ඒක අතෙන් අල්ලන්නත් බෑ. බලාපොරොත්තුව කියලා කියන්නේ එක්තරා විදිහක හීනයක්. හැබැයි නින්දේ දකින්න හීන නෙමෙයි. ඇහැරන් ඉන්නකොට, ඇස් දෙක අරගෙන ඉන්නකොට, කන් අරගෙන ඉන්නකොට පෙනෙන හීන තමයි බලාපොරොත්තු කියලා කියන්නේ. මොකද්ද මේ ඒවගේ තිබිච්ච බලාපොරොත්තුව? මොකද්ද මරියාවන්ගේ තිබිච්ච බලාපොරොත්තුව? ඒවගේ සහ මරියාවන්ගේ තිබිච්ච බලාපොරොත්තුව, ඒ බලාපොරොත්තු දෙකේ වෙනස හොයාගත්තකි. ඒ බලාපොරොත්තු දෙක ඔවුන් තුළ ඇති කෙරුවේ කවුද කියලා හෙව්වොත්, ඒවගේ හිතේ බලාපොරොත්තුවක්, අලුත් බලාපොරොත්තුවක් ඇතිකරන්ඩ ඒව ළඟට සුගති උද්‍යානයේ එනවා. කවුද? අන්ධකාරයේ කටහඬ. ඔව්, කටහඬක්. ඇයට කටහඬක් ඇහෙනවා. ඇයට අලුත් බලාපොරොත්තුවක් දෙනවා. ඇයට අලුත් පාරක් පෙන්වනවා. නොමැරෙන ජීවිතයකට ඇයට අලුත් බලාපොරොත්තුවක් දෙනවා. ඇය ඒ කටහඬට ආස කරනවා. ඒ කටහඬත් එක්ක ඇය කතා කරනවා. ඒ කටහඬත් එක්ක ඇය සම්බන්ධ වෙනවා. ඒ කටහඬ ඇය තුල ගැබ් ගත වෙනවා. ඇගේ ලේ ඇටමස් නහර හරහා ඒ කටහඬ දුවනවා, ගලාගෙන යනවා. ඒ කටහඬත් එක්ක ඇය ගමනක් යනවා. ධ්‍යාපර සහෝදර සහෝදරියනි, ඇය දැනගෙන හිටියේ නැහැ ඒ කටහඬ කාගේද කියලා. ඒ අන්ධකාරයේ කටහඬක් කියලා. ඒ කටහඬට කලින් ඇහිච්ච පියාණන් වහන්සේගේ කටහඬ ඇයට අමතක වුණා.
ඒව වැරදි කටහඬකට ඉඩ දීලා වැරදි කටහඬක් එක්ක ගනුදෙනු කරලා වැරදි කටහඬක් එක්ක බද්ධ වෙලා වැරදි බලාපොරොත්තුවක් ඇති කර ගන්නවා. හැබැයි දේව මෑණියෝ ඇගේ ජීවිතේ ඇයට බලාපොරොත්තුවක් දෙන්න ඇය ළඟට ආපු කටහඬ ඇයට ඇහිච්ච කටහඬ කාගේද? ඒක දේව දූතයෙක්ගේ කටහඬක්. ඒක දෙවියන් වහන්සේගේ කටහඬ. දෙවියන් වහන්සේගේ පණිවිඩ අරගෙන ආපු දෙවියන් වහන්සේගේ පණිවිඩ කාර්යාගේ කටහඬ. ඒ කටහඬ ඇයට අලුත් බලාපොරොත්තුවක් දෙනවා. ඇගේ හිස් කුස දෙවියන් වහන්සේගේ ආදරයෙන් ඒ දෙවියන් වහන්සේගේ කටහඬෙන් පිරෙනවා. ඔව්. ඇගේ කනට ඇහිච්ච ඒ බලාපොරොත්තුවේ කටහඬ ඇගේ කුසට ගිහිල්ලා ඒ බලාපොරොත්තුවේ කටහඬ කුස ඇතුලේ පදිංචි වෙනවා. ඒ බලාපොරොත්තුවේ කටහඬ කුස ඇතුලේ ලේට මසට හැරෙනවා. ඒ බලාපොරොත්තුව ඇගෙන් උපදිනවා. මහා දයාවර සහෝදර සහෝදරියනි, අපි හරි පරිස්සම් වෙන්න ඕනේ. අපිට බලාපොරොත්තුව අරගෙන ඉන්නේ මොන කටහඬෙන්ද කියලා. ඔව්, අපි ගොඩාක් දෙනකොට වැරදුනේ වැරදි කටහඬකින්. අපි වැරදි බලාපොරොත්තු ඇති කරගත්ත හින්දා නේද? මොහොතකට නතර වෙන්නකෝ. ඔබ කල්පනා කරලා බලන්න, ඔබ තුලින්ම බිහි වුණු පාපයකට වඩා ඔබේ ජීවිතේ ඔබ ගොඩාක් වැටිලා ඉන්නේ, ඔබට වැරදිලා තියෙන්නේ අන්ධකාරයේ කටහඬක් එක්ක ඔබ ගිය ගමනක් නිසා නෙමෙයිද? කවුරු හරි කියපු දෙයක්, කොහෙන් හරි ඇහිච්ච දෙයක් නිසා නෙමෙයිද ඔබට වැරදිලා තියෙන්නේ? වැරදි බලාපොරොත්තු එක ගිහිල්ලා ඔබ තුවාල වෙලා තියෙන්නේ. වැරදි බලාපොරොත්තු පස්සේ දුවලා 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 හති වැටලා ඉන්නේ. එනිසා අපිට හොයන්න වෙනවා අපිට බලාපොරොත්තු අරගෙන ඉන්නේ කවුද කියලා. ඒ සෙවිල්ල, ඒ අවදිවීම, ඒ අවබෝධය අපි නැති කරගත්තොත් අර බලාපොරොත්තුවක් නැතුව ජීවත් වෙන්න බැරි මිනිස්සයා වැරදි බලාපොරොත්තු පස්සේ දුවන්න පටන් ගන්නවා. සුගති උද්‍යානයේ හිටියත් ඇය දැනගෙන හිටියේ නෑ අන්ධකාරයේ කටහඬ ඇය ළඟට ඇවිල්ලා ඇගේ හිතේ අලුත් බලාපොරොත්තුවක් ඇති කරයි කියලා. එනිසා ඇයට වැරදුනා, ඇයට මුල අමතක වුණා. ඇගේ ජීවිතයේ බලාපොරොත්තුව ඇයට ඉස්සරලාම අරගෙන ආපු පියාණන් වහන්සේගේ, යාවේ දෙවියන් වහන්සේගේ කටහඬේ බලාපොරොත්තුව ඇය අතහැරගත්තා. ඔව්. හැබැයි දේව මෑණියෝ පරිස්සමින් තේරුම් ගත්තා කාගේ කටහඬද කියලා. දයාබර සහෝදර සහෝදරණී, ඔබ හිතන්න එපා මේක එක රැයින් වෙන දෙයක් කියලා. ගාබ්‍රල් දේවදූතයා ආවා උදේ. දේව මෑණියෝ ඒ කටහඬට ඇහුම්කන් දුන්නා හැන්දෑවේ. ඊළඟ දවසේ සියල්ල සිද්ධ වුණා. නැහැ, දේව මෑණියෝ තුලත් ලොකු අරගලයක් තිබුණා. ඒවට ඇහිච්ච අන්ධකාරයේ කටහඬම දේව මෑණියන්ට ඇහුණා. පිස්සුද? ස්වාමි පුරුෂයෙක්ට නිතුව දරුවෙක් හදාගෙන ගල් ගහලා මැරුම් කන්න දෙන්නේ? කොහොමද ගිහිල්ලා අම්මට කියන්නේ? කොහොමද තාත්තට ගිහිල්ලා කියන්නේ? කොහොමද ගමයට මූණ දෙන්නේ? මෝඩ වැඩ කරන්න එපා, ඔන්න ඔක අතහැරලා දාන්න. ඔය මොන පිස්සුවක්ද? එවැනි අන්ධකාරයේ කටහඬ ඇයට ඇහුන්නේ නැද්ද? ඇහුණා. හැබැයි ඇය තෝරගත්තා කාගේ කටහඬටද ඉඩ දෙන්න ඕනේ කියලා. ඇහෙන හැම දෙයකටම ඇය ඉඩ දුන්නේ නැහැ. ඇහෙන හැම දෙයක් අස්සෙම කාගේද මේ කටහඬ කියලා ඇය නතර වෙලා භාවනා කෙරුවා. සිත් හිනිදන් කරගත්තා. ගැඹුරු යාඥාවක හිටියා. අන්න ඒ නිසා ඇයට පැහැදිලිවම තේරුණා
මෙන්න මේ කටහඬෙන් හදන බලාපොරොත්තුවයි මෙන්න මේ කටහඬෙන් හැදෙන බලාපොරොත්තුවයි දෙකක් කියලා. ඔව්. එනිසා දයාබර සහෝදර සහෝදරියනි, ඇය ඉඩ දුන්නේ ශුද්ධාත්මයාණන්ගේ කටහඬේ බලාපොරොත්තුවට මිසක් අශුද්ධ බලවේගයේ කටහඬට නෙමෙයි. කාලය ඇවිල්ලා ඔබට මට තීරණ ගන්නට. ඔබ කල්පනා කරලා බලන්න, ඔබේ ජීවිතයට බලාපොරොත්තු අරගෙන ඉන්නේ කවුද කියලා. සමහර වෙලාවට ඔබේම අම්මා, ඔබේම තාත්තා, ඔබේ ස්වාමි පුරුෂයා, ඔබේ බිරිඳ, ඔබේ යාළු මිත්‍රයන්ව පවා සාතන් පාවිච්චි කරයි වැරදි බලාපොරොත්තු හදන්න. පේදුරුතුමා ළඟම හිටව පේදුරුතුමා සාතන්ගේ වැඩේ කරන්ඩ ජේසුගේ ජීවිතයට එබිගම් කරුවේ නැද්ද? එනිසා කවුරු මොනවා කිව්වත් යාඥාවට ගිහිල්ලා අහලා බලන්න මගේ ජීවිතේ බලාපොරොත්තු හදන්නේ කවුද කියලා. මිනිස්සු හදන බලාපොරොත්තු පස්සේ නෙමෙයි, ඇහෙන හැම දෙයකින්ම අපි හදාගන්න බලාපොරොත්තුත් නෙමෙයි, ඔබේ ජීවිතේට දෙවියන් වහන්සේ ශුද්ධාත්මයන්න් තුල හදන බලාපොරොත්තු එක්ක ජීවත් වෙන්න ඉඩ දෙන්න එපා. හැම කෙනෙකුටම ඔබේ ජීවිතයට අලුත් 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 බලාපොරොත්තු ගේන්න. අපි දන්නේ ඒව කාගෙන්ද කියලා. එනිසා නතර වෙන්න, ඇහුම්කන් දෙන්න එපා හැමෝටම. කවුරු මොනවා කිව්වත් ඔබ යාඥාවට යන්න, යැදුමට යන්න, ඇස් දෙක වහගන්න, ගැඹුරුම යාඥාවේ තීරණය කරන්න මේ කටහඬ කාගේද? මගේ ජීවිතයේ මේ බලාපොරොත්තු හදන්නේ කවුද? දේව මෑණියෝ වගේ ශුද්ධාත්මයන්න්ට ඔබේ ජීවිතයේ බලාපොරොත්තු ගොඩනගන්නට ඉඩ දෙන්න. ඒව සුගති උද්‍යානයේ සාතන්ගේ බලාපොරොත්තු අයිති කරගත්තා වගේ කවදාවත් වැරදි බලාපොරොත්තු එක්ක ජීවිතය විනාශ කරගන්න එපා. ශුද්ධාත්මයන්න්ට ඉඩ දෙන්න ඔබේ ජීවිතයේ බලාපොරොත්තු ගොඩනගන්න.